අසව් 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 බුද්ධිල මෝසිල මහාවීනාවාද සනත් අබේසේකරයන්ගේ ගුත්තිල චිත්‍රපටයේ නරඹල එළියට එනකොටයි මට මේ මයික්‍රෝෆෝනේ ලැබෙන්නේ. ඇත්තටම කියනවා නම් මට ගොඩාක් සතුටුයි. මොකද මට මේකේ සුනාපරත කියන චරිතය කරන්න ලැබුණා. සනත් අබේසේකරයන්ට ස්තුතිවන්ත වෙනවා. මේ වගේ දැවැන්ත චිත්‍රපටයක මට චරිතයක් කරන්න අවස්ථාවක් ලබා දීම ගැන විශේෂයෙන් මං කියන්න ඕන හාස්‍ය රංගන ශිල්පියෙක් හැටියට මට යම්කිසි අභියෝගයක් වුණා මෙතන. හේතුව ගුත්තිල කියන්නේ ඉතා සම්භාව්‍ය චරිතයක් සම්භාව්‍ය නිර්මාණයක්. ඒ තුළ හාස්‍යයක් ඉදිරිපත් කරනවා කියන්නේ ඉතා පරිස්සමෙන් කරන්න ඕන දෙයක්. පොඩ්ඩක් ඇති ඒක විකෘතියක් වෙන්න. ඒ නිසා ඉතා සංයමයෙන් ඒ විකට රංගනය කරන්න මට පුළුවන් වුණා කියලා අද මේ චිත්‍රපටයේ නැරඹීමෙන් මටම තේරුම් ගියා. ඒකට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා සනත් අබේසේකරයන්ට. ඉතින් මං ප්‍රේක්ෂක ජනතාවට කියනවා මේ නරඹන්න ඕන විශේෂ චිත්‍රපටයක්. විශේෂයෙන්ම ගුත්තිල මූසිල වාදය අද දක්වා අපේ ජීවිතවලට ලැබෙනවා ගුරුහරුකම් හැටියට. ඉතින් ගුරුවරුන්ට සලකන්න ඕන කොහොමද කියන අගනා පණිවිඩය මේ චිත්‍රපටය තුළ තියෙනවා. ඒ නිසා චිත්‍රපටයක් හැටියට ඉතා සාර්ථක චිත්‍රපටයක් නැරඹුවා කියන අදහස ප්‍රේක්ෂකයෙක් හැටියට මටත් අද දැනුණා. නළුවෙක් හැටියට නොවේ. ඉතින් ඔබට ආරාධනා කරනවා මේ අගනා චිත්‍රපටය නරඹන්න එන්න කියලා. ගුත්තිල චිත්‍රපටයට ජය වේවා. ස්තුතියි. අපි කාගෙත් සිලබස් එකේ අපි ඉගෙනගෙන තියෙන අපි ඕලෙවල් කාලේ ඉඳන්ම අපේ ලේවලට කාවද්දලා තියෙන සාහිත්‍ය ගුරුතුමා විසින් අපිට රූප මවලා ස්වර්ගය පෙන්නලා දිව්‍ය ලෝකයෙන් දිව්‍ය අංගනාවෝ බහිනවා අපිට පෙන්නලා අපිට මවලා දීලා ගුත්තිල වීණා වාදය කියන්නේ තත් කඩනකොට ගුලි උඩ දානකොට මේ හැම දෙයක්ම කියද්දී අපේ ඔළුවේ චිත්‍රරූප මැවිලා තිබිලා තියෙනවා. ඒ වගේම මූසිල කියන වැඩිය වීණා වායන්න බැරි කෙනා ගුත්තිලගේ ගෙදරට ඇවිල්ලා වීණා වායනය කරන්න යනකොට ගුත්තිලගේ දෙමව්පියන්ට ඒක ඇහෙන්නේ නිකන් මීව කනවා වගේ. පසුව ඔහුව මහා ගාන්ධර්වෙක් බවට ගුත්තිල ගුරුතුමා මූසිලව බිහි කරනවා. අවසානයේ ඔහු ගුරුවරයාට එරෙහි වෙලා වීණාවාදයකට කතා කරනවා, තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලනවා. මේ දේවල් ඔක්කොම අස්සේ අන්තිමට මේ කරපු නරක ක්‍රියාවට සක්‍රයා පවා ගුත්තිල ඇදුරුතුමාට උදව් කරලා අවසානයේ දිව්‍ය ලෝකයෙන් උත්තමින මේ දේවල් ඔක්කොම අපිට සාහිත්‍ය පාඩමේ උගන්වලා තිබිලා අපේ චිත්‍රරූප මැවිච්ච කතන්දරයක්. ඒ චිත්‍රරූප මොන ආකාරයේද කියලා බලන්න හැබැයිම් බලන්න අවස්ථාවක් තිබුණොත් මොන වගේද කියලා කොච්චර පාරක් අපි හිතලා තියෙනවද? දැන් ඒකට අවස්ථාව තියෙනවා. ගුත්තිල චිත්‍රපටයේ අද පටන් ප්‍රේක්ෂකයන් නරඹන්න පුළුවන්. ඒ දිව්‍ය ලෝකේ මොන වගේද, ගුලි තුන මොන වගේද, එතකොට වීණා වාදයේ මොන වගේද සිද්ධ වෙන්නේ, හැම දෙයක්ම ඉතා අලංකාර ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. මම මාර්වල් චිත්‍රපටවල 3D අගය කරන කෙනෙක්. ඉතින් මේ චිත්‍රපටයේ 3D වලින් මේ කරලා තියෙන වික්‍රමය මොන
ආකාරයෙන් හරියටම ලාංකීයද ඒ වගේම කිසිම කම්මැලිකමක් නැතුව මේ චිත්‍රපටය ඉවර වෙනකම් මේ අපි දන්න කතන්දරේ අපේ ලේවල තියෙන කතන්දරේ ඒ ආකාරයෙන්ම ඊටත් වඩා ලස්සන ආකාරයකට බලා ගන්න හැකියාව ලැබෙන්නේ එතකොට ඒ වීණා වාදනයේ මොන වගේද ඒ සංගීත අධ්‍යක්ෂණයද මේ හැම දෙයක්ම අධ්‍යක්ෂණය සංගීත අධ්‍යක්ෂණය කලා අධ්‍යක්ෂණය වේශ නිරූපණය ඇඳුම් පසුතල සංගීතය මේ සියලුම දේවල් හැම නළු භූමිකාවක්ම ඉතාම ඉහලින් රඟ දක්වලා මොන ආකාරයෙන්ද මේ නිර්මාණය කරලා තියෙන්නේ කියලා ප්‍රේක්ෂක ඔබ බලන්න ඕනේ අනිවාර්යයෙන්ම ආසාවක් ඇති වෙයි ඒ වගේම බලන්න තමන්ගේ කියන්නේ තරුණ પરම්පරාව අනිවාර්යයෙන්ම පරණ પરම්පරාවේ තියෙන දේවල් වලට පොඩ්ඩක් චැලෙන්ජ් කරනවා රැඩිකල් වෙනවා එහෙම තමයි තරුණයෝ ඉතින් ගුත්තිලගේ වයසෙන් නෙමෙයි මූසිල ඉතින් මූසිලගෙත් ඔය තරුණ අදහස් වලට යා කරන නරක දේවල් වලට සාධාරණ හේතු තියෙනවාද මූසිල කියන්නේ තනිකරම ප්‍රතිවීර චරිතයක්ද වීරෙක් ප්‍රතිවීර චරිතයක් තමයි දෙමව්පියෝ වගේ අපිට ආදරයෙන් සලකන අපිව බලාගෙන අපිට ගුරු මුෂ්ටියක්වත් කිසිම දෙයක් හිතන්නේ නැතුව දෙමව්පියෝ වගේ බලාගන්න ගුරුවරුන්ට මොන හරි නරක දෙයක් කරනවා නම් පිටුපා යනවා නම් ඒක වැරද්දක් කරනවනේ ඉතින් ආනන්තරීය පාප කර්මයක් කවදාවත් සමාවක් දෙන්න බැරි වරදක්ම තමයි නමුත් ඒ වරද කරන්න මූසිලට තිබුණු සාධාරණ හේතු මොනවාද මේ හැම දෙයක්ම බලා ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම ගුත්තිල චිත්‍රපටය ඔබ නරඹිය යුතුම චිත්‍රපටයක් මම ආරාධනා කරනවා නරඹන්න ප්‍රේක්ෂකයෝ සිනමාව රස විඳිනවා කියන්නේ සිනමාව දියුණු වෙනවා සිනමාවට ශක්තිය හම්බෙනවා ධනය හම්බෙනවා ආදරය හම්බෙනවා ඒ ආදරයෙන් ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන් වෙනවා මීටත් වඩා උසස් නිර්මාණ ඉතින් ආදරයෙන් ආරාධනා කරනවා බලන්න ගුත්තිල ජූනි පළවෙනිදා සිට දිවයින පුරා සිනමා හල්වල තියෙනවා බොහොම ස්තුතියි ගුත්තිල කතාව අපි අහලා තිනවා පාසල් යන කාලේ ගුත්තිල කාව්‍ය ඇසුරු කරලා තිනවා විශේෂයෙන් සිංහල පාඩමේදීත් සාහිත්‍ය පාඩමේදීත් ඔබ දන්නවද මේ සංගීත විෂය ඉගන්නන සංගීත විෂය ඉගෙන ගන්න සිසුන්ට මේ ගුත්තිලේ කවි අමුත්තක් නෙවෙයි ඒක විෂය නිදේශේ විශේෂ තැනක් ලැබිලා තියෙනවා ඉතින් මේ වෙලාවේ මට මතක් වෙන්නේ මේ ගුත්තිල චිත්‍රපටයේ මම ප්‍රධාන චරිතේ රඟපෑවා ගුත්තිල චිත්‍රපටයේ ඉතාමත් සාර්ථකව නිර්මාණය කළ තියෙනවා සනත් අබේසේකර සූරීන් හරේන් නාගොඩ විතාන දිලිනි සිල්වා දෙන්න මේ තරුණ යුවලක් එකතු වෙලා තමයි මේකට විශාල නිෂ්පාදන පිරිවැයක් යොදලා මේක නිර්මාණය කළා තියෙන්නේ මේ වෙලාවේ මතක් වෙනවා හරෙන්ගේ පියාණන් තිස්ස නාගොඩ විතාන මහත්තයා එතුමා මාව අවුරුදු 5ක් විතර පැන්නුවා මාව මගේ පස්සෙන්ම හිටියා මේ චරිතය මට බාර දෙන්න මම මුලින් බෑම කිව්වා හැබැයි පස්සේ ඉතින් මේක අභියෝගයක් වුණත් බාර ගන්නට මට සිද්ධ වුණා මේ ගුරු ගෝල සම්බන්ධය කොහොමද දරුවෙක් දෙමාපියන්ට සලකන්නේ වැඩිහිටියන් ඇසුරු කරන්නේ කොහොමද මේ හැම සාර ධර්මයක්ම හැම ශික්ෂිත පණිවිඩයක්ම මේ චිත්‍රපටයේ තියෙනවා ඒ හින්දා සමහර විට මේක අද නරඹන පාසල් දරුවා තුල ලොකු පෞරුෂයක් ගොඩනැගී ඔහු වැඩි හිටියෙක් බවට පත් වෙනකොට මොකද ඔවුන්ට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා සමහර විට දැන් අපි මෙහෙම කියමුකෝ ගුත්තිල කාව්‍යයේදී අපි අපට ඇස නොගැසුණු අපේ හදවතට නොදැනුණු සියුම් තැන් ස්පර්ශ කළ තියෙනවා සනත් අබේසේකර ශූරීන් මේ චිත්‍රපටයේ ඒ නිසා ගුත්තිල කාව්‍ය පිළිබඳ දැනුමක් ඇති අයටත් නැති අයටත් මේක අලුත්ම අත්දැකීමක් වේ මේ චිත්‍රපටය විශේෂයෙන් දැන් මම චිත්‍රපටයේ රඟපානවා ගුත්තිල චරිතය ඒකට අදාළ ගීතත් මමම ගයනවා ඒකට අදාළ දෙබසුත් මමම කියනවා ඒකේ වාදනයත් මමම ඉදිරිපත් කරනවා ඉතින් මෙහෙම වුණාම ප්‍රේක්ෂකයන් අතර ඔබ තුල යම් විශ්වාසයක් ගොඩ නැගෙනවා
මොකද මමත් ගුරුවරයෙක්, එහෙම නැත්නම් අධ්‍යාපන නිලධාරියෙක්. පෙර පාසල් දරුවා ඉඳන් විශ්‍රාමික වැඩිහිටියා දක්වා මේ අධ්‍යාපන කටයුතු පවරා දෙන කෙනෙක් විදිහට මට මේ බොහොම ශික්ෂණයෙන් මේ චරිතය ගොඩනගා ගන්න පහසුවක් වුණා ඒ මගේ පසුබිමත් සමග. මං කියන්නේ අපි 100%ක් මේ සර්ව සම්පූර්ණ මිනිසු කියලා, අපේත් අඩුපාඩු ඇති. ඉතින් කෙසේ හෝ වේවා මං ආරාධනා කරන හැමෝටම මේ චිත්‍රපටය බලන්න. මමත් චිත්‍රපට ක්ෂේත්‍රයේට නවකෙක්නේ. මම ආසයි මගේ මේ රංගපෑම් ගැන ඔබෙන් දැනගන්න. සමහර විට ඔබ හොඳ පමණක් කියයි. හොඳ පමණක් කියන්න එපා. මගේ යම් අතපසු වීමක් තියෙනවා නම් ඒකත් කියන්න, මට ඒකත් වටිනවා. මගේ රංගපෑම සහ මේ චිත්‍රපටයේ නැරඹීම ඔබට බාර කරනවා. ටික කාලෙ ඉඳන් අපි පාසල් යන අවදී ඉඳන් අපිට දන්න අපිට අපේ සිලබස් එකට අපිට ලැබිලා තියෙන කාව්‍යයක්, කාව්‍ය මාධ්‍යයකින් අපි මේ වෙලාවේදී ඒක චිත්‍රපටයකින් නිර්මාණයක් කරහා අපිට දායක වෙලා තියෙනවා. ගුත්තිල කියන මේ නිර්මාණය, ගුත්තිල චිත්‍රපටය සනත් අබේසකරයන් අධ්‍යක්ෂණය කරන, ඉතින් ඉතාමත් විචිත්‍රවත් වූ මේ චිත්‍රපටය එඩ්වඩ් ජයකොඩි මහතාගේ ප්‍රධාන රංගන දායකත්වයෙන්, පළමු රංගන දායකත්වයෙන් සහ සතිශ්‍රන්ද අංකල් ඇතුළු අයරංගණී ආන්ටි ඇතුළු විශිෂ්ට ගණයේ ප්‍රවීණයන් රසකත් එක්ක වැඩ කරන්න ලැබීම ගැන මම පළවෙනිම සතුටු වෙනවා. ඒ වගේම තමයි මේ චිත්‍රපටය සංගීතය කොච්චර අපිට ජීවිතේ ජීවත් කරන්න අවශ්‍ය වෙනවද කියන එක ඇත්තරම කදිම නිදසුනක් වෙනවා. ඒ වගේම තමයි ගුරුගෝල සමන්තා කොච්චර අපිට වැදගත්ද කියන එක අපිට මේ චිත්‍රපටයේ අපිට ඇසුරෙන් ලැබෙනවා. එහෙනම් මහ සිළු දෙනාට කියනවා පාසල් ළමයිට ඔගලන්ගේ අධ්‍යාපනය සඳහා ඉතාමත් වැදගත් වෙන චිත්‍රපටයක් සිළු දෙනාම ඇවිල්ලා බලන්න. මේ ඉස්කෝල නිමාඩු කාලේ සිළු දෙනා පවුලත් සැමට බලන්න දැන් දිවෙන පුරා තිරගත වෙලා තියෙන්නේ. ඇවිල්ලා බලන්න ගුත්තිලි චිත්‍රපටය. ස්තුතියි. බෞද්ධ සාහිත්‍යයට ආදරය කරන සනත් අබේසේකරයන්, මේවර ගුත්තිල ජාතකය සිනමාවට නගා තිබෙනවා. ඉතාම අපූරුයි, විශිෂ්ට නිර්මාණයක් කියලා මට කියන්න පුළුවන්. ඒ වගේමයි මෙහි රඟපාන හැමෝම, ඒ බෝධිසත්ව චරිතයේ රඟපාන එඩ්වඩ් ජයකොඩි මහතා ඉතාම සංයමයකින් රඟපාලා තියෙනවා. ඒ වගේමයි මූසිලගේ චරිතයේ රඟපාන මගේ පුතා අකිල, ජනතා ප්‍රසාදයෙන් තොරව ඒ දුෂ්ට චරිතය ලස්සන්ට රඟපාලා තියෙනවා ආකර්ශනීය විදිහට. ඉතින් මෙය ඔබට අලුත්ම වෙනස්ම අත්දැකීමක් වෙයි. මං ආරාධනා කරනවා ඔබ හැමෝම ඇවිත් නරඹන්න මෙම චිත්‍රපටිය. ඔබට මතක හිටින චිත්‍රපටියක් වෙයි. බොහොම ස්තුතියි. මට අහන්න ලැබිච්ච විදියට තිස්සනාගොඩ විතන මහත්මයා කාලයක් තිස්සේ තිබිච්ච බලාපොරොත්තුවක් තමයි ගුත්තිල කාව්‍ය සිනමා නිර්මාණයක් තුළින් ශ්‍රී ලංකේ ප්‍රේක්ෂකයන්ට ගෙන එන්නේ. ඉතින් අද ඒ අවස්ථාව උදා වෙලා තිනවා. ඉතින් අවාසනාවකට වගේ එතුමා අපිත් එක්ක මේ මොහොතේ නැහැ. නමුත් හරේන් නාගොඩ විතන මහත්මයා සහ ඩිලිනි සිල්වා නිෂ්පාදනයෙන් නිමවුණු මේ චිත්‍රපටය ඉතාමත් දැවැන්ත නිර්මාණයක් විදිහට තමයි මා දකින්න. මොකද මේ චිත්‍රපටය තුළ චිත්‍රපටයක තිබිය යුතු ඉතාමත් ලස්සන කතාවක්, ඒ වගේම බෞද්ධ සාහිත්‍යයේ ලියවුණු ඉතාමත් ලස්සන කතාවක් විදිහට දකින්න පුළුවන්. ඒ වගේම මේ නිර්මාණය තුළ සංගීතය, විෂුවල් එෆෙක්ට්ස්, එතකොට ඒ සංස්කරණයේ සියලුම දේවල් ඉතා ඉහළ මට්ටමක තිබෙනවා කියන්න පුළුවන්. ඉතින් සිනමා නිර්මාණයක් විදිහට පවුලේ සියලු දෙනාටම එකතු වෙලා බලන්න පුළුවන් චිත්‍රපටය. මේ චිත්‍රපටය තුළ මට සක්‍රදේවියන්ගේ චරිතය තමයි පණපවන්න අවස්ථාව ලැබුණේ. ඉතින් ඉතා සංගමයකින් යුතුව ඓතිහාසික සිනමා නිර්මාණ රැසක් ශ්‍රී ලංකීය සිනමාවට දායාද කරපු සනත් අබේසේකර මහත්මයාගේ අනුදැනුම ඇතිව ඉතා සංගමයකින් පෙර සූදානමකින් යුතුව කැපවීමකින් ඉදිරිපත් කරපු චරිතයක්. ඉතින් මම හිතනවා ආදරණීය ප්‍රේක්ෂකයන්ට මේ නිර්මාණය තුළින් මම සාධාරණයක් ඉෂ්ට කරා කියලා ආදරණීය ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරනවා. ඇවිල්ලා චිත්‍රපටය බලන්න, ඉතාමත් ලස්සන කතාවක් පවුලේ සිළුම් දෙනාට බලන්න පුළුවන්.
දෙවන්ත නිර්මාණයක් මේ නිර්මාණය අත්දැකීම ලබාගත යුතුමයි. ඉතින් ආරාධනා කරන ඕගොල්ලෝ සියලුම දෙනාට සිනමා ශාලාවට ඇවිත් මේ චිත්‍රපටය නරඹන්න කියලා ස්තුතියි. ලෝකයේ සාමාන්‍යයෙන් සංගීතය සඳහා නිර්මාණය වෙච්ච කෘති අතර ලියවිච්ච කෘති අතර දැන් මම හිතනවා ලාංකික ඉතිහාසය සහ බුද්ධ සාහිත්‍යයේ තියෙන ප්‍රධානම තැනක් ගුත්තිල කාව්‍යය කියන එක, ගුත්තිල බෝධිසත්වයන්ගේ ජීවන කතාව. ඒකෙදි මේ විශේෂම වීණාව කියන දේ ඇත්තටම මට ගෝචර තියෙන, يعني මගේ ජීවිතයේ වසර 26ක් වයලින් සහ ගිටාර් මැන්ඩලින් වාදකෙක් විදියට කටයුතු කරලා ඒ වීණාව කියන විෂය, يعني තත්වාද්‍ය භාණ්ඩ කියන විෂය මගේ ජීවිතයේ එක මගේ ජීවිතයේ ලෙවල්ට බද්ධ වුණා කිව්වොත් නිවැරදි. ඉතින් මම වසර 16ක් තිස්සේ කරපු රිසර්ච් එකක් තමයි මගේ පොත. ඒ කියන්නේ තත්වාද්‍ය භාණ්ඩ වලට මිනිස්සු ආපු ගමන, මෑන්කයින් ජර්නි ටු ස්ට්‍රින්ග් ඉන්ස්ට්‍රුමන්ට්ස් කියන එක. ඉතින් ඒකේ ප්‍රමුඛ කොටසක් තමයි බුදුදහමේ වීණා කියන කොටස, බුදුදහමේ වීණා. ඒකෙදි මම හිතනවා මේ ගුත්තිල කෘතිය සඳහා විශාල පරිශ්‍රමයකින් අපි රිසර්ච් එකක් කරලා කරේ. හැබැයි වටිනාම දේ තමයි මේ චිත්‍රපටය කිරීමෙන් මට, මම හිතනවා මට බෝධිසත්වයන් කියන කෙනාව ජීවිතේ මුණ ගැහෙන්න හම්බුණා. ඒක හැම කෙනෙක්ටම ලැබෙනවද කියන එකයි, හැම කෙනෙක්ටම ලැබෙන්න අවශ්‍යයි. බෝධිසත්වයන් වහන්සේව මුණ ගැහෙන්න හම්බෙයි මේ චිත්‍රපටය ඇතුළත මම හිතනවා. මොකද අපි සියල්ලෝ පීඩනයකින්, මානසික ආතතියකින්, ප්‍රශ්නත් එක්ක ස්ට්‍රෙස් කියන දේවල් එක්ක අපි හදාගත් අපේ සීනවල ටාගට් වල අපි යනකොට මම හිතනවා ඒවා ධාර්මික මුහුණුවරක අපි ජීවිතේ හැමදේම ජයගන්න මිනිස්සු බවට පත් වෙන්න ඕන, මේ ලංකාව දිනවන්න ඕන. ඉතින් ඒ හේතුවෙන් මම හිතනවා ගුත්තිල චිත්‍රපටය ඇතුළත ධාර්මික දිවිපෙවතක්, මෛත්‍රිය කියන එකේ මූලික කොටගත් දිවිපෙවතක් ගත කිරීමේ ඉතාම ලස්සන කතා පුවතක් ගොනු වෙලා තියෙනවා. ඒක මම හිතනවා එහි අධ්‍යක්ෂකතුමාට ගෞරවපූර්වකව ඒ අධ්‍යක්ෂකතුමා කරපු ලස්සන නිර්මාණය ගැන එතුමාට සුභ පතන්න ඕන. ඒ වගේම සංගීත නිර්මාණයෙන් මම වීණාව කියන එක විතරක් පැය 286ක් සම්පූර්ණ වීණාවේ ශබ්දය අපි සම්පූර්ණ අපි දකුණු ඉන්දිය වීණාව ගත්තේ නැහැ. මේක පිළිබඳව දිගු කතා බහක් කරන්න පුළුවන්. ඒ රිසර්ච් එක ගැන අපි ගත්තේ වීණාව යනු තත්වාද්‍ය භාණ්ඩ වලට අතීතයේ ඉඳලා කියපු නම. ඒ කියන්නේ ස්ට්‍රින්ග් ඉන්ස්ට්‍රුමන්ට් ප්ලේ කෙනෙක්ට වීණා වාදකයෙක් කියලා කියන එක සාහිත්‍යමය යෙදුමක් වුණා. ඉතින් ඒ නිසා මේක නරවන්න මේකේ සංගීතමය කාර්යය වගේම මේ චිත්‍රපටය ඇතුලේ තියෙන අධ්‍යාත්මික පණිවිඩය හරි ප්‍රබලයි. ඉතින් මේ නිෂ්පාදනය කරපු හරිම සුන්දර නිර්මාණකරුවන් දෙදෙනෙක් වෙච්ච හරෙන් නාගොඩ විතානටත්, දිල්ලිනේ නාගොඩ විතාන, දිලිනි සිල්වා මැතිනිය, හරෙන් නාගොඩ විතාන මහත්මයා සහ දිල්ලි සිල්වා මැතිනිය මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. මම හිතනවා මේ චිත්‍රපටය සමාජයට යලි ආලෝකයක් ගෙන චිත්‍රපටයක් බවට පත් වෙයි කියලා. ගුත්තිල නිර්මාණය ඇත්තටම මගේ ප්‍රථම සිනමා අත්දැකීම කිව්වොත් මම හරි. මේ නිර්මාණය ඇත්තටම මම කාලෙකින් සිංහල ෆිල්ම් එකකින් බලපු හොඳම ෆිල්ම් එකක්. මොකද අපි ඇත්තටම අතීතයට ගිහිල්ලා අතීතයේ කතාව හරි ලස්සනට අපි බැලුවා. එතකොට අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම රංගන ශිල්පීන් එයාලගේ කාර්යභාරයන් නිසි ආකාර විටු කළ තියෙනවා. ඉතින් මමත් මේකේ කොටස්කාරයක්. ඉතින් ඇත්තටම මට ගොඩක් සතුටයි. මගේ නම වත්සලා කල්පනී. අද මගේ ජීවිතේ ගොඩාක් සතුටු දවසක්. ආධුනික රංගන ශිල්පිනියක් විදිහට ගුත්තිල කියන්නේ මගේ ප්‍රථම සිනමා අත්දැකීම. ඉතින් සිනමා ශාස්ත්‍රයේ දැවැන්තයන් පිරිසක් විසින් නිර්මාණය කරන ලැබපු ගුත්තිල චිත්‍රපටයේ සිනමා ශාස්ත්‍රයේ දැවැන්තයින් විසින් නිර්මාණය කරන ලැබුණු මේ වගේ අතිවිශිෂ්ට ගණයේ චිත්‍රපටයකට මට ප්‍රථම වතාවට රංගනයෙන් දායකත්වය ලබා දෙන ලැබීම ගැන මං හිතනවා මගේ ජීවිතේ ලොකු භාගයක් කියලා, මගේ ජීවිතේ ලැබුණු ලොකු ආශිර්වාදයක්. ඉතින් මේ චිත්‍රපටය සඳහා මාව තෝරගත්ත සනත් අබේසේකර මහත්මයාටත්, රොසාන් සංජය අයියා, හිරංග අයියා සහ මේ චිත්‍රපටයේ නිෂ්පාදකතුමා වන හරේන් නාගොඩ විතාන මහත්මයාටත්, එතුමාගේ ආදරණීය බිරිඳ දිලින්ද සිල්වා මහත්මියටත් ගෞරවණීයව ස්තුතිවන්ත වෙන මම මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම ගෙදර ඉන්න ඔයාලට මට කියන්න තියෙන්නේ පවුලේ හැමෝමත් එක්ක ඉන්න ගුත්තිල චිත්‍රපටය නරඹන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා.
විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා සනස්සට මාව මේ නිර්මාණයට තෝරගත්තට. ඒ වගේම මෑත කාලයේදී දැක්කපු ඉතාමත් විශිෂ්ට නිර්මාණයක් කියන්න පුළුවන්. ඉතින් ආරාධනා කරනවා බාල මහලු වැඩිහිටි හැමෝටම, විශේෂයෙන්ම පාසල් වයසේ සිසුන්ට ආරාධනා කරනවා එන්න ඇවිත් නරඹන්න මේ සිනමා නිර්මාණය. ඒ වගේම මේ සිනමා නිර්මාණයේ දකින්න පුළුවන් විශේෂම දේ තමයි මනුස්සකම. මෑත කාලයේදී ගොඩාක් මිනිස්සු අතර මේ මනුස්සකම කියන දේ නැති වෙලා තියෙනවා. ඉතින් මනුස්සකම ඇති කරගන්න එන්න ඇවිත් මේ නිර්මාණය බලන්න. ඕගොල්ලන්ගේ විචාරයන්, ඕගොල්ලන්ගේ ගුණ දොස් අපි කැමතියි දැනගන්න. හැමෝටම ආරාධනා කරනවා ආදරෙන් එන්න මේ සිනමා නිර්මාණය නරඹන්න. ෆිල්ම් එක බලන්න ආවේ අද මේ මංගල දර්ශනය. මම මේක කවි ගායනා කරේ. මට මේක අවස්ථාව ලැබුණේ යසෝදරා චිත්‍රපටි නරසිහ ගාත නිසා. ඉතින් මේ වෙලාවේ මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අපේ අධ්‍යක්ෂකතුමා සනත් අබේසේකර මහත්මයා, හරින් නාගඩු විතාන මහත්මයා, දිලිනි සිල මහත්මිය සහ විධායක නිෂ්පාදන අපේ සංජය මහත්මයා, ප්‍රශාන් සංජය. ඉතින් මේ විශේෂයක් වෙනවා මේ කවි ගායනා කරේ, මේ චිත්‍රපටි කරේ 2019-18 වගේ අවුරුදු 3කට පස්සේ තමයි මම අත්තර බැලුවේ. මොකද ඒ කාලේ එක කරන්න මේ බැරි වුණා කොරෝනා ප්‍රශ්න නිසා. ඉතින් අද මම බැලුවා. ඇත්තටම මට දැනුනේ මම බරණැස්ස හිටියද කියලා. අනිත් එක අපේ එඩ්වඩ් සර්, එඩ්වඩ් සර්ගේ රංගපෑමක් මම දැක්කේ ඇත්තටම ප්‍රථම අවස්ථාව විශේෂයෙන් චිත්‍රපටියකින්. ඔහු ගැන ඉතාම ආඩම්බරයි සහ අධ්‍යක්ෂ නිසා හැම දෙයක්ම, විශේෂයෙන්ම අපේ දිනේෂ් සුභසිංහගේ සංගීත අධ්‍යක්ෂණය ඒ යටතේ මට ඇත්තට මේ චිත්‍රපටිය කවි ගායනා කරන්න ලැබිච්ච එක ඉතාම වාසනාවක් විදිහට මම සලකනවා. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි මං වගේ කෙනෙක් මගේ මේ චිත්‍රපටියට තෝරාගත් එකට. ඉතින් ඉතාම සාර්ථක චිත්‍රපටියක් කියලා මං හිතනවා. ඒ කියන්නේ ඉදිරියටත්, ඒ කියන්නේ මම දැක්කේ නැහැ කිසිම කෙනෙක් මේ කියන්නේ අතක්වත් එහෙම කරනවා දැක්කේ නැහැ. එක සීරුවට බලන් හිටියා, පැය කීයක් ගියාද කියලාවත් දන්නේ නැහැ. මම ප්‍රේක්ෂක විදිහට අද බැලුවේ මගේ කවි ගායනා කෙසේ වෙතත්. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේ වගේ චිත්‍රපටයක් අපේ, විශේෂයෙන්ම මේ අපේ පාසල් ළමුන්ට මේ වගේ චිත්‍රපටයක් ඇත්තටම නිෂ්පාදනය කරන්න මේ ඉදිරිපත් වීම ගැන, විශේෂයෙන් අපේ බෞද්ධ ඉතිහාසය ගැන විශේෂයෙන් කියවෙන අපිට ඉතාමත් කියන්නේ හැඟීම් දැනෙන අවස්ථාව ලබා මුළු ලංකාවටම ලබා දුන්න එක ගැන මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ සියලුම කාර්ය මණ්ඩලයට. බොහොම ස්තුතියි.